දැක්ක සමහර ස්ථානවල ජලයේ පාට සහ එය බොර තත්වයක තිබෙන තත්වයක් තියෙනවා. එවැනි අවස්ථාවකට ජනතාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකක්ද? සාමාන්‍යයෙන් මේ ජලයේ හොඳින් විනාඩි 15ක්වත් උතුරවා භාවිතයට නිවා භාවිතයට ගැනීම තමයි කරන්නේ. ඒ වගේම මේවැනි ගම්මතුරු තත්වයක් සමග අපි දකිනවා කීර කොටුවන් අන්නේ ඒ වගේ ස්ථාන ජල ගැනීමකට ලක් වෙනවා. එවැනි අවස්ථා වලදී පලා වර්ගත් එවැනි අවස්ථා වලදී ජල ගැනීමකට ලක් වෙනවා. එවන්ට ජනතාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයේ මොකද්ද? නැත්නම් ඔවා පරිභෝජනය කිරීමෙන් වළකී ඉන්නද හොඳම තත්වය? මම මේ ගැන මගේ දේශනේ පැහැදිලි කළා. එළවලු වර්ග ගම්මතුරට යට වුණාම ඒවා නැවත පාවිච්චියට ගැනීම හැකියාවක් නැහැ. ඒවා පාරිභෝජන නොගෙන ඉවත් කරන්න කිසිසේත්ම ඒවා සුද්ධ කර ගැනීමට හැකියාවක් නැහැ. සුද්ධ කරන්න බෑ. මොකද ඒක නිසා ඒවා මිනිස්සු මහජනතාවට අපි කියන සිද්දෙන එවැනි අවස්ථාවල එවැනි ආහාරය කියන්නේ ගම්මතුරට යට වෙච්ච කිසිම ආහාරයක් අර මං කිව්ව විශේෂ අවස්ථාවල හැර ටින් වගේ දෙයක් හැරෙන්න අනිත්‍යම දේම නැවත පාරිභෝජනයට ගැනීමෙන් වැළකීම තමයි කරන්නේ. අපි දැක්කා යම් ප්‍රදේශයන් වල විශාල මහජනතා මහා ගම්මතුරු තත්ත්වයක්ද ඇති වුණා. එහිදී හට්ටි මුට්ටි උයන් පියන් වර්ග වළං වර්ග දේවලුත් ගම්මතුරු තත්ත්වයේදී යට වුණා. එවැනි වළං දේවල් සුද්ධ කර ගැනීම හෝ නැවතත් ඒක පාවිච්චි කර ගැනීමට මහජනතාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකක්ද? එවැනි භාජන නැවත භාජන විතරක් නෙමෙයි මේ මතු පිට ආහාර සකස් කරන මතු පිට පවා ඒ ආකාරයට සුද්ධ කරලා නැවත පාවිච්චි කර ගන්න ඕනේ. සුද්ධ කිරීම සඳහා ඒයට භාවිත ගන්න පුළුවන් එක භාජන නම් පොඩි භාජන නම් වතුර උතුරන වතුර දාලා හොදලා සුද්ධ කරලා ඉතල පළමුව සම්බන්ධ දාලා හොඳට හොදලා ඒවා උතුරන වතුරේ අර විදිහට රත් කරලා නෙමෙයි දැන් බීජ හරණයට ලක් කරලා විසි බීජ හරණයට ලක් කරලා පාවිච්චි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු භාජන නම් ඒවට ක්ලෝරින් තේ හැන්දක් කරලා ගැලුම්මක තේ හැන්දක් දාපු ලික්විඩ් එක අරගෙන ඒ ලික්විඩ් එක හොඳට සෝදලා තමයි භාවිත කර ගන්න.